දෙයක් වෙනවානේ. ඒ තමයි මුල්ලේරියාව රෝහලට රසායනාගාරයක් ඉදි කරන්න සියලු කටයුතු සම්පාදනය වෙමින් තිබිලා. ඊට පස්සේ අර අද කතාබහට ලක්වෙච්ච යන්ත්‍රය එතනට ගේනවා. ඊට පස්සේ වල නිදර්ශක සපයා ගැනීම පිළිබඳ ගැටලු ඇති වෙනවා. මේ යන්ත්‍රයද මේ අද යුද හමුදාපතිතුමා මම මුලින් සඳහන් කරේ ප්‍රකාශයට පත් කරානේ එක් යන්ත්‍රයක් දැනට තාවකාලික වක්‍රිය වෙලා තියෙන්නේ කියලා. ඒක එහෙම වෙලා තියෙන්නේ මේ විදිහට බල්ක් ටෙස්ටිං කරන්න පුළුවන් ක්‍රමයට ගෙනාව එකම යන්ත්‍රයද ලංකාවේ තියෙන. මෙහෙමයි, ඇත්තටම එහෙම තමයි කිව්වේ. දැන් මේ 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 චෝදනාව මට කියන්නේ වීම ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මං එවම මේවා කිව්වේ නැත්තම් මේ සමහරු හිතනවා ඒගොල්ලන්ට ඕන දේවල් කරන්න පුළුවන් කියලා. ඒතර මුල් ඒරියාව රසායනාගාරය හදනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හිටපු එකනා කිව්වේ එක රන් එකකින් 1000ක් අපිට පුළුවන් මේක ගෙනියන්න. 4000ක් අපිට දවසට දෙන්න පුළුවන්. මම නෙමෙයි කිව්වේ. එතකොට 1000ක් පුළුවන් 4000ක් පුළුවන් කියලා හදපු රසායනාගාරය පස්සේ අපි ගිහිල්ලා බැලුවාම මේකක් නෙවෙයි. මේකත් සාමාන්‍යයෙන් පැය 8කට 200ක් විතර කරන්න පුළුවන් ආය සාමාන්‍ය රසායනාගාරයක්. එතකොට මේක අපිට තියෙන ප්‍රශ්නේ ලංකාවේ ඉතිහාසයේ රසායනාගාරයක් හදන්න වැඩියෙන්ම වියදම් කරේ මුල්ලේරියාව රසායනාගාරයට. ඒකට අපි සතුටු වෙනවා. මොකද ඒක අපේ රසායනාගාරනේ. ඒ නිසා අපි පුළුවන් තරම් අපිට කොච්චර කරුණු හැංගුවත් අපි ඒකට උදව් කරා. මිනිස්සු දැම්ම අදත් රණ්ඩු වෙලා තව වැඩිපුරත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ දෙතුන් දෙනෙක් දැම්ම අපි රණ්ඩු වෙලා සමල්ලාට දාන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මිලියන 250 ගන්න මේ රටේ මිනිස්සුන්ගේ මුදල්. මේකේ අවුට්පුට් එක මේ රටට තියෙනවා. අපි දිගින් දිගටම බැලුවා එහෙම අවුට්පුට් එකක් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? කාරණා කීපයක් තියෙනවා. එකක් මේ රසායනාගාරයේ ඉදිකිරීම කියන එක හෝ රසායනාගාරයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා තමයි මේකේ ප්‍රධානිය කවුරු වුණත්. ඒතර ඒ වගේ දෙයකදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා මේක ගැන දැනගෙන හිටියේ නැහැ. මම ඒක ගැන දන්නවා. මොකද ඔහු හොඳට වැඩ කරා අපිත් එක්ක. ඔහු සාමූහිකව තීරණ ගත්තා. රසායනාගාර සේවාවේ වෘත්තිවේදී ආයතන පහ එක කතා කරලා තමයි හැමදාම තීරණ ගත්තේ. අපි හැමදාම වටමේස සාකච්ඡාවක රණ්ඩු වුණා. ඒ රණ්ඩු වෙලා අවසානයේ අපි එක තීරණයක් අරගෙන අපි ඒ තීරණය වෙනුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කරා. එතකොට එහෙම ප්‍රවණතාවයක් රසායනාගාර සේවාවේ තිබ්බා. දැන් නැහැ ඒක. එතකොට ඔහු දැනගෙන හිටියේ නැහැ. එතකොට මේක වෛද්‍ය සේවාංශයෙන් තමයි මේ උපකරණ මිලදී ගැනීම සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට මේ මිලදී ගැනීම කෙලින්ම ඕපපාතිකව චීන සමාගමකින් ගෙනල්ලා තමයි ගොඩ බහින්නේ. චීන සමාගම මැෂිමහයි කරලා යනවා. ඒතර රසායනාගාර උපකරණයක් කියන්නේ එහෙම පාංගිඩියක් විකුණනවා වගේ එකක් නෙවෙයි. මේක එදිනෙදා සේවා සැපයුම් තියෙනවා. එදිනෙදා බ්‍රේක් ඩවුන්ස් වෙනවා. මේව හදන්න ඕනේ. ඒතර දැන් අපි ඊට පස්සේ බලනකොට කවුද ලෝකල් ඒජන්ට්? දැන් සමාගමනේ ඒ ලෝකල් ඒජන්ට් ඉන්නේ නමක්. හරි. ඒතර අපිට පේනවා මේකේ පොඩි 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 අපහැදිලි තැන්. ඊට පස්සේ අපි රසායනාගාරයට ගියාම අඩුමතරමේ මේ මේ ඔබ දන්නවා මේ 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 ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් අඳින්න ඕනේ. ඒක අඳින්න ඕනේ රසායනාගාරය ඇතුළෙමයි. හැබැයි එහෙම අඳින්න තැනක් නැහැ. මේ මේක මේ નિયમિત ප්‍රමිතියට ස්ටේට් ඔෆ් ආර්ට් ලැබ් එකක් ගෙනල්ලා හයි කරනවා කියලා තමයි ඉස්සෙල්ලා කිව්වේ. හැබැයි බිත්ති බැලුවාම මේ తాවකාලික බිත්ති. එතකොට මෙච්චර මුදලක් ඇයි වැය වුනේ? එතකොට ඇයි මේක මේ ලංකාවේ ස්ථාපිත වෙලා තියෙන සමාගම් වලට මේ අවස්ථාව දෙන්නේ නැතුව කෙලිම චීන සමාගමකට ගියේ? මේ වගේ ගැටලු රාශියක් එනවා. මේක ඇයි හංගන්නේ අනිත් එක? මේ මේ උපකරණය කැඩෙනකොට කැඩුනා කියලා කියන්නේ නැතුව කොහෙන් හරි වෙන උපකරණයක් හරි ගෙනල්ලා දාලා වැඩ කරා කියලා පෙන්වන්න යනවා. මේකේ එක අවස්ථාවකදී මේ ප්‍රතිඵල පිළිබඳව සැකයක් ආවම ඒකට යවනවා අර ගැටලුදායක නොවන නිදර්ශක විතරක් යවන මෙහෙයුමක් ක්‍රියාත්මක. අපි මේ ඔක්කොම දන්නවා.